ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. වාව්! මැඩම්! ඇත්තඩිය තමයි තියෙන්නේ. නිදන් වදුල හොයාගත්තනම් වැඩේ තවත් ලේසි. තාත්තේ, නිදන් වදුල නැතුව මේක කරන්න බැරි තාත්තේ. හරියට බිලි පූජාව දුන්නොත් ගණ්ඩ අමාරු වෙන එකක් නෑ. අපි මේ කොහොම හරි ගමු. මන් දන්න මන්තර මදින පරණ පන්තර පොට්ටික පෙරලලා හරි නොදන්නා මන්තර ඉගෙනගෙන හරි මේක ගොඩ ගමු. ඔය කතා වැඩක් නෑ. මන්නම් කියන්නේ තාත්තේ, ඔන්න කුළු ගෙඩියක් ගෙනල්ලා දැන් හතර වටින් ගල කුඩු කරලා අපි නිදානේ ගොඩ දාමු. කතාව ඉවරයි. කට 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 වරද්ද ගන්න එපා. නිවැරදි වත් පිළිවෙත් නැතුව එහෙම නිදන් ගොඩ දාන්න බෑ බං. බලගතු බහිරවේක් නම් නිදානේ හොයාගන්න බැරි වෙන්න පොළොව යටින් එහාට මෙහාට අදිනවා. අයියෝ, දැන් තාත්තේ ඇතෙක් බරට වස්තුව නම් මේක ඇතුලේ තියෙන්නේ ඈ කොහොමද එහෙට මෙහෙට අදින්නේ? වටේට තියෙන්නේ පස්නේ හිස්ත නෑනේ. කොහොම අදින්නද මේ නිදානේ? බහිරවයාට කරන්න බැරි දෙයක් නෑ බං. ආරක්ෂකයා තමයි බහිරවයා. මොන සෙල්ලමක් දාලා හරි වස්තු ආරක්ෂා කරන එක තමයි බහිරවයා කරන්නේ. මෙතන කතා නොකර ගෙදර ගිහින් කතා කරොත් තමයි වැඩිය හොඳ. අනේ මම නම් ඔය විශ්වාස කරන්නේ නෑ. මං කියන්නේ පුත කුණු ගෙඩියක් ගෙනල්ල මේක කඩලා අපි නිදානේ ගමු. ඉවරයි. අමාරිස්, මේ කොල්ල අරගෙන ගෙදර යමු. බහිරවයා නැගිට්ටොත් අපි ඔක්කොම ඉවරයි. හිතන්නවත් එපා එහෙම දේවල් ගැන. ඔබ දන්නවද, හරියට වත් පිළිවෙත් නොකර උරුමයක් නැති නිදානයක් ගත්තොත් මොකද වෙන්නේ කියලා? ඇයි මොකද වෙන්නේ? පවුල් පිටින් ඇඳි ගෑවිලා යන්නේ. බහිරවයාත් එක්ක සෙල්ලන්නේ නැහැ. දඬුවම සැරයි. අන්ධාරේ පුණ්ඩරේ. අනිත් එක උඹේ කියන විදිහට කුළු ගෙඩියක් ගෙනල්ලා ගල කඩලා නිදානේ ගන්න අපි ඉන්න මේ සිංහරාජයේ කැලේ මැද කියලා හිතුවද? මෙතන ඉඳලා හූවේ දුරක් නැහැ. ගම්මාන ගෙවල්. හරියටින් ගම්මාන ගෙවල් තිබ්බ කියලා මොකද වෙන්නේ මේ වැඩේ කරන්නේ? පේනවනි තින් මේකගේ මුලේ තරම. මෙන්න මේ වරේ යන්න. ඉල්ලගෙන පරිප්පු කන්න නැතුව වරේ. තාත්තේ, වාව්! මැඩම්! කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. අංජලියෝ, ගේත් තියෙනවා. ගේයි මිදුලටත් ආවා. පේන්න එකෙක් තමයි නැත්තේ. නැන්දි දොරට තට්ටු කරලා බලමු. ගේ ඇතුළේ වලිගම්බට්ට ඇතිනේ. යංකු. හරි යංකු. කවුරුත් නෑනේ. පොඩ්ඩක් ඉන්නකෝ බලන්න. මේ ගෙදර කවුද? ගෙදර කවුද මේ?
නැන්දි මේ මගේ රත්තරම් බඩු. මේ මේව මගේ රත්තරම් බඩු ගලවනවා ගලවනවා මේව ගලවනවා. ගල මේ මොන මල විකාරයක්ද මේ? මේ 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 මේක හරි කතාවක්නේ. අනුන්ගේ රත්තරම් බඩු තමන්ගේ වගේ දාගෙන රඟන නැගිල්ල මේව මට පරම්පරාවෙන් හම්බ වෙච්ච රත්තරම් බඩු ගලවනවා ගලවනවා. මේ මේව මට මගේ අයියා ගෙනත් දීපුවා. එයා කවදාවත් කාගෙන්වත් දේවල් හොරකම් කරන කෙනෙක් නෙවෙයි. එතකොට මේ 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 වැලිගම්බට්ට මහත්තයාගේ නංගිද? නැන්දි මහත්තයා මහත්තයා කියලා කතා කරන්නේ පිස්සුද ගරු නම්බුනාම දීලා මිනි මරුලට. මේ කටපරිසම් කරගනින්. උඹ වැරදි තැනකට ඇවිල්ලා වැරදි විදිහට කෑ ගහන්නේ. කට වහගෙන මම යන්න අම්මගේ අතුරම් බඩු ටික ගලවලා දෙන්නකෝ. මේ උඹේ කිසි දෙයක් මෙතන නැහැ. ආපු අතබ්ද බලාගෙන ඵලයන්. මෙතන මේ අපේ අයියා එන්න කලින් මම මෙතනින් අඩියක් හෙලවෙන්නේ නැහැ. මගේ රත්තරම් බඩු ටික දෙන්නකම් දෙන්න මගේ රත්තරම් බඩු ටික. අනේ නෝනා මේ අයියා දැන් මේද? දැන් අයියා එනවා ඇති. ඉක්මනට ඵලයල්ල බේරිලා. මේ මොකද තුන්ස් කියන්නේ? ගොළවල දෙනවා මගේ රත්තරම් බඩු. ගොළවල දෙනවා මගේ රත්තරම් බඩු. මේ කාර්යයද මේ? අංජලි පොට්ට. අංජලි ඔහොම කලබල වෙලා හරියන්නේ නැහැ අංජලි. මුතුම වුණත් මේ මිනි මරුවෙක් ඉතරක්. අපි පොඩ්ඩක් සංසුන් වෙලා මේක සාමදාන විසඳ ගමුකෝ. ඉවසන්න දුවේ ඉවසන්න. හිමීට මේක විසඳ ගමුනේ. හරි හරි. අනේ සේනාපති මෑණියනි, අපි දිහා දිවස් හෙළලා මේ අස්සරණයාගේ කන්නලව්ව දිව්‍ය සවනින් අසා දිව්‍ය නේත්‍රාවෙන් බලා මේ කරදර බාධක දුරු කරලා අපේ පින් අරගෙන පිනට පින් දීලා කෝටියක් කරදර දුරු කරවලා අට 90ක් රෝග 90ක් ව්‍යාධි කෝටියක් දොස් දුරු කරලා දෙනසේක්වා. මේ අසරණයාට පීඨ ආරක්ෂාව ලබා දෙනසේක්වා. සේනාධිපති මෑණියෝ අමාරිස් දිහා රවාගෙන බලාගෙන ඉන්නේ. අණ්ඩාරේ පුණ්ඩරේ, අනේ සේනාපති මෑණියනි, ඔබ වහන්සේ අපේ පරපුරේ දේව මෑණියෝ, අපිට මේ නිදානේ ගන්න උදව් කරන්න මෑණියෝ. භූමියේ යට තියෙන වස්තු මතු කරලා දෙන්න මෑණියන්ට කැප නැහැ කියනවා. ඒ කියන්නේ මේ නිදානේ ගන්න අපිට බැරිද? ගන්න බෑ කියලා නම් කියන්නේ නෑ. ඒ වුණාට මෑණියන්ට උදව් කරන්න බෑ කියලා විතරයි කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔන්න එහෙනම් එයාට කියලා එන්නකෝ. ප්‍රශ්නයක් නෑ, ගන්න පුළුවන්ලු. කවුද කියන්නේ? යසවතීද? ආව්. මම හිතුවා දැන් අතෝ ඔලිය මනස්කත් අයින් කළ දානවක මනුස්සය. තාත්තේ පුංචි උඩම්ම ගැඟට දිස්ටියක්වත් දැම්මද? මාවත් පෙරලගෙන කොහමද ඉන්නේ? ආට ඉතින් අමුතුවෙන් දිස්ටි දාන්න ඕනේ නෑනේ. කොහොමත් එයයි ගැඟේ යක්ෂ දිස්ටිය තියෙනවනේ. මේ නිට්ටෑවෙක් වගේ ඉන්න දණ්ඩා ජුවලරි ටිකත් අරගෙන පැනලා දෙවුවා. මේ මේගොල්ලෝ කියන අහන්න එපා, පිළිගන්නත් එපා. මං ඒක බෑග් ඇවුලේ පාර දීලා. එම කිව්වා කියලා හරකෙට්ට වගේ ගහනවද කියලා කියන්නකො. මිනිස්සුන්ට අම්මා බුදු විදියේ මට ගැහුවේ. අර ජුවලරි ටික අපිට ලස්සනට මේ මිනිස්සයා දුන්නා. ඒ ටිකත් අරගෙන මාරු වෙන්නේ නැතුව ආපහු හැර කට කියවෙ මොකටද?